Godspeed to the city streets. We began to feel the fire. We rise like tall buildings as the chemicals they take us higher. Good morning, everyone, and welcome to Beauty Inside Out by Madhu Talks. Skincare and beauty ගැන ගැඹුරු දැනුමක් ලේසියෙන් ඕනම වයසක කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට කියලා දෙන වැඩසටහන් මාලාවේ අද පස්වෙනි කොටස. මෙන්න මේ දේට මට චුට්ටක් උත්තර දෙන්න බලන්න. පිරිමි කෙනෙක්ගේ මුහුණේ සමට සුදුසු හැම නිෂ්පාදනයක්ම ගැහණු කෙනෙක්ටත් ඒ විදිහටම සුදුසු වේද? මොකද හිතන්නේ? දෙන්න බලන්න උත්තර. ඔගොල්ලෝ අත්දැකලා තියෙනවද ගෙදර ඉන්න තාත්තගේ හෝ සහෝදරයෙක්ගේ හෝ තමන්ගේ හස්බන්ඩ්ගේ හෝ මුහුණේ පාවිච්චි කරන සමහර නිෂ්පාදන ගැහණු අපේ මුහුණට ටිකක් සැර වැඩි වගේ හිතන අවස්ථා? එහෙම නැත්නම් ගැහණු අය පාවිච්චි කරන සමහර නිෂ්පාදන පිරිමියාට ගැලපෙන්නේ නැහැ වගේ දැනෙන අවස්ථා? එතකොට සමහර ක්‍රීම්ස් වර්ග, ලෝෂන් වර්ග ඒගොල්ලන්ට හොඳ වුණාට ගැහණු අපි පාවිච්චි කරද්දී හැමතෙ එච්චර අල්ලන්නේ නැහැ, ගැලපෙන්නේ නැහැ වගේ ගතියක් දැනලා තියෙනවද? ඉතින් මම නිතරම කියනවා වගේ තවත් කෙනෙක්ට හොඳ නිසා බ්ලයින්ඩ්ලි නිෂ්පාදන පාවිච්චි කරන පුරුදු වෙන්නේ නැතුව අද කතා කරමු මේ ගැහැණු සහ පිරිමි අයගේ සමේ තියෙන බොහෝ සමානකම් අතරේ තියෙන වෙනස්කම් ගැන. මොකද ගැහැණු පිරිමි සම්මතරේ අපි නොහිතන ආකාරයේ වෙනස්කම්ත් තියෙන නිසා සමහර නිෂ්පාදන තෝර ගැනීමේදී අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ මේ වෙනස්කම් ගැන දැනගෙන ඉන්න ඕනේ නිසා. ඉතින් පටන් ගන්න කලින් සබ්ස්ක්‍රයිබ් කරන channel එකට තාමත් ඔයගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කළ නැත්නම්. ඉතින් මොනවද මේ ගැහැණු සහ පිරිමි අයගේ හැමවල තියෙන වෙනස්කම්? ප්‍රධානම දේ තමයි පිරිමියාගේ වැඩියෙන් තියෙන එයාගේ මැස්කියුලින් ලක්ෂණ වැඩියෙන් පෙන්වන්න බලපාන ටෙස්ටොස්ටරෝන් හෝමෝන නිසා සම ව්‍යුහය ගත්තහම පිරිමි කෙනෙක්ගේ සම ගැහණු කෙනෙක්ගේ සමට වඩා ටිකක් වෙනස් ගතියක් පෙන්වුම් කරනවා කියන එක. අනිවාර්යෙන්ම හැම පිරිමි කෙනෙකුගේම එක වගේ නොවෙන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් ගත්තහම පිරිමියාගේ සම ගැහණු අයගේ සමට වඩා ඝනකමින් වැඩි, තෙල් ගතියනුත් වැඩි. ඒ වගේම වයසට යාමේ ලක්ෂණ ගැහැණු අයට වගේම නොපෙන්වන්නත් හැකි. අපි ඉස්සරවලාම හැමේ ඝනකම ගත්තොත් සාමාන්‍යයෙන් කියන්නේ පිරිමි අයගේ හැම ගැහැණු අයගේ හැමට වඩා 20% විතර ඝනකමින් වැඩි කියලා. ඒ වගේම පිරිමි අයගේ හැමේ කොලජන් ප්‍රමාණයත් ගැහැණු අයගේ හැමේ තියෙන කොලජන් වලට වඩා වැඩි කියලා තමයි කියන්නේ. පිරිමි හැම ගැහැණු අයගේ හැම එක බලනකොට ෆර්ම් ගතියක් පෙන්වනවා. මේක ඕගලන්ටත් දැනීලා ඇති, පෙනෙනවා ඇති. වයසට යනකොටත් පිරිමි කෙනෙක්ගේ හැමේ නිපදවන කොලජන් අඩු වෙවි යන්නේ ගැහණු කෙනෙක්ට වඩා ක්‍රමානුකූලව. ගැහණු කෙනෙක් ඉහළ වැඩිහිටි තත්ත්වයට පත් වුණාම කොලජන් ප්‍රමාණය ඒ කෙනාගේ අඩුවීම ටිකක් එකපාරටම වගේ වැඩි ගතියක් පෙන්වන්න පුළුවන්. උදාහරණයක් විදිහට එකම වයසේ ටිකක් ඉහළ වැඩිහිටි වයසවල ගැහණු කෙනෙක් සහ පිරිමි කෙනෙක් ගත්තොත් ඒ දෙන්න අතර ඒ ගැහණු කෙනාගේ හැම පිරිමි කෙනාගේ හැමට වඩා ලූස්නස් එකක් තියෙන පුළුවන්. මේ නිසා ගොඩක් වයසක එකම වයසේ ගැහණු කෙනෙක් සහ පිරිමි කෙනෙක්ගේ අත්හැම ගත්තාම ඔයගලන්ට මේ දේ ලේසියෙන්ම දකින්න පුළුවන්. ගැහණු අයගේ හැම පිරිමියාගේ හැමයට වඩා තුනී බවක් පෙන්වනවා. ඔයගල දැකලා ඇති. එතකොට හැමේ තෙල් ගතිය ගත්තත් පිරිමියාගේ හැම වඩා තෙල් ගතියෙන් යුක්ත බව පිළිගන්නවා. ගැහණු හැමට වැඩිය ස්වභාවිකවම නැචරලිම. ඔයගලන්ට මතක ඇති මගේ බොහොම කලින් වැඩසටහන්වල පවා මම හැමේ සෙබම් නිපදවන සබේෂස් ග්ලෑන්ස් ගැන කතා කරා. ඉතින් පිරිමියාගේ හැමේ තියෙන මේ සබේෂස් ග්ලෑන්ස් ගැහණු අයගේ හැමයට වැඩිය ක්‍රියාකාරී බවක් පෙන්වුම් කරනවා. මේ නිසා තමයි පිරිමියාගේ හැම ගැහණු අයට වඩා තෙල් ගතියෙන් වැඩි වෙන්නේ. ඒ වගේම ඒ නිසා පිරිමියාගේ හැමේ පෝර්ස් වැඩි ගැහණු අයට වැඩිය. ඔගොල්ලෝ සමහරට මේ දේ නෝට් කරලා ඇති පිරිමි කෙනෙක්ගේ මූණේ හැම එහෙම දැක්කහම. පිරිමියාගේ පෝර්ස් ගැහණු අයට වැඩියෙන් සහ හොඳින් පෙනෙන්න තියෙනවා. එන්ලාර්ජ්ඩ් පෝර්ස් කියලා කියන්නේ. ඒ වගේම මුහුණ වඩා තෙල් ගතියක් එක්ක දිලිසෙන ගතියක් ඉක්මනින්ම පෙන්눔 කරනව අවු එහෙම ගියාම. අපි ගිය සතියේ වැඩසටහනින් වයස් කාණ්ඩ අනුව ස්කින් කෙයා කතා කරද්දී මම කිව්වා වයස 50ට වැඩි ඉහළ වයසවල අයගේ හැම වියලි ස්වභාවයක් ගන්නවා කියලා. නමුත් වයස ඉහළ වුණත් පිරිමි අයගේ සම ගැහණු අයගේ සමතරම් තද වියලි ස්වභාවයක් ගන්න තියෙන ඉඩ අඩුයි. මම කිව්වා අනිත් දේ තමයි වයසට යාමේ ලක්ෂණ. පිරිමි අයගේ ගැහණු අයට වැඩිය ටිකක් කල් යනකන් නොපෙනෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒ නොපෙනෙන ඉඩ තිබුණත් ඒජින් සයින්ස් එන්න ගතට පස්සේ බොහොම හොඳින් පෙනෙන ගැඹුරු රැලි රින්කල්ස් එතකොට පෆී අයිස් එහෙම හොඳින් පෙනෙන්න ගන්නවා. ඉතින් ගැහණු පිරිමි සමාජයේ තියෙන වෙනස්කම් සුළු ප්‍රමාණයක් වුණාට ඒවා ගොඩක් සැලකිය යුතු වෙනස්කම්. ඉතින් සාමාන්‍ය ස්කින් කෙයා උපදෙස් පිළිපදිනකොට මේ වෙනස්කම් සැලකලා ඒ අනුව පිළිපදින එක නුවණට හොරුයි.
උදාහරණයක් විදිහට මම කිව්වොත් පිරිමියාගේ හැම ස්වභාවිකම තෙල් ගතියෙන් වැඩි නිසා මොයිස්චරයිසර්ස් පාවිච්චි කරනවා නම් ටිකක් ලයිට් මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන වග බලා ගන්න. පිරිමියා නිතරම මුහුණ ෂේව් කරන නිසා හමේ ඒ හරියේ සෙන්සිටිව් වෙන්න පුළුවන්. ඉතින් ෂේව් කරනකොට එයින් සිදුවෙන හානි අවම වෙන්න හොඳ ෂාප් බ්ලේඩ් එකක් තියෙන රේස එකක් පාවිච්චි කරන්න, ඒ වගේම ෂේවින් ක්‍රීම් එකක් හෝ බාම් එකක් පාවිච්චි කරන්න හම සුමුදු විදිහට ෂේව් වෙන්න. එතකොට ස්කින් ඉරිටේෂන් අවම කරගන්න. ෂේව් කරාට පස්සේ තමන්ගේ හමට ගැලපෙන ආෆ්ටර් ෂේව් ලෝෂන් එකකුත් පාවිච්චි කරන්න පිරිමියාය. ඉතින් කලින් කිව්වා වගේ මේ වෙනස්කම් සුළු ප්‍රමාණයක් වුණත් ඒ වෙනස්කම් සෑහෙන මට්ටමකට සැලකිය යුතු වෙනස්කම්. ඉතින් පිරිමි කෙනෙක් පාවිච්චි කරන නිෂ්පාදන ගැහනුවාටය විදිහටම නොගැලපෙන්නත් පුළුවන් මේ මම කලින් විස්තර කරපු හැම ව්‍යුහයේ තියෙන සමහර වෙනස්කම් නිසා. උදාහරණයක් විදිහට මම අත්දැකලා තියෙන සමහර නිෂ්පාදන ගැහනු කමට ටිකක් සර වැඩි වගේ. නමුත් පිරිමි කෙනෙක් පාවිච්චි කරද්දී ඒක කොහොම හරි එයාට ගැලපෙන ගතියක් තියෙනවා. ඉතින් මේ වගේ අවස්ථා ඕගොල්ලොත් අත්දැකලා ඇති. මේක අපිට ඉග්නෝ කරන්න බෑ. අපි ස්කින් කෙයාර් ගැන කතා කරද්දී මේ ගැහනු පිරිමි හැමවල තියෙන වෙනස්කම් නොසලකා හරින්න බෑ. ඉතින් ඒ නිසාම මේ තොරතුරු මම බියුටි ඉන්සයිඩ් අවුට් වැඩසටහනට ඇතුළත් කරන්න හිතුවා. මම හිතනවා තමන්ගේ ස්කින් කෙයාර් නිෂ්පාදනය තෝරගනිද්දී මේ විස්තර ඔයගොල්ලෝ ප්‍රයෝජනයට ගනී කියලා. ලයික් කරන්න, මේ වීඩියෝ එක ෂෙයාර් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න තාම සබ්ස්ක්‍රයිබ් කළ නැත්නම්, ඒ වගේම කමෙන්ට් කරන්න පළහැ ඔයගලන්ගේ ප්‍රශ්න සහ අදහස්. මීළඟ කොටසින් මුණ ගැහෙනකන් Have a lovely day and I'll see you soon. Bye. Just begun as she puts her hand in mine.